අවුරුදු 27ක් විතර වෙනවා මහත්තයාත් එක්ක තමයි රස්සාව කෙරුවේ. මහත්තයා 2018 තුන්වෙනි මාසෙකින්දා අදිස්සේ ආන්ත්‍රා වුණා. ඊට පස්සේ මම තනියම තමයි දීව රස්සාව කරන්නේ. පාලාවිය කියලා තමයි කියන්නේ. ඒවට තමයි මගේ ගෙවලුත් තියෙන්නේ. ගෙවල්වලට තමයි මම කලපු රස්සාව කරන්නේ. ඉතල ගොඩක් ඈතට යන්නේ නැහැ. මෙහි දැනට කාන්තාවන් වශයෙන් මම විතරයි කලපු රස්සාව මේ දිව රස්සාව කරන්නේ. කිලෝමීටර් භාගයක් තරමේ අතින් උරුව අර දීයෙන් පැදලා තමයි යන්නේ. එන්ජිමක් මුකුත් නැහැ. උරුවෙන් යන්නේ. සාමාන්‍ය මම හන්දෑවේ 6ට ඇවිල්ලා උදේට යන වෙලාවලුත් තියෙනවා ගෙදරට. නැත්නම් එහෙම 12ට 1ට ගෙදරට යන වෙලාවකුත් තියෙනවා. කලපු රස්සාවට දැන් එනකොටම අහු වෙනවා මාළු జాති තුනක්. ජපන් මාළුයි, ගොඩයි මාළුයි, අඟුලු මාළුයි කියලා ඒ තුන තමයි මෙහෙට වැඩිපුර අහු වෙන්නේ. අපි දෙන වෙලෙන්දා මං ඔරු මංකඩ ගාවට එනවා. එතන ඔරු ගොඩක් දම එයා එන වෙලාවල් තියෙනවා. නැත්තම් ගෙදර ඇවිල්ලා එහෙම අරගෙන බයිසිකලේ පදන් ගිහිල්ලා හන්දියට ගිහිල්ලා එයාට දීලා සල්ලි අරගෙන එන්න. එහෙමනම් මහත්තයා දැන් මෙන්න නැති වෙලා මේ අවුරුදු 5 යන්නේ. ඉතින් මහත්තයා මැරෙනකොට කිව්වෙත් ඔය රස්සාව හොයටවත් යන්න එපා. දැන් ඔයාලා රස්සාව දන්නවනේ. ඔයා හම්බ කරන් කන්න කාගවත් යට රස්සා කරන්න එපා කියලා. දීවරම රස්සාව නිහලෙන්නේ නැහැ. ඉතින් ගෑනු කට්ටිය ඉන්නවා. ඉතින් උරු පැදලා ඒ දර වගේ කඩන්න යනවා. ඉතින් ඒ වගේ දීව රස්සාම කියලා කරන්නේ නැහැ. පිරිමි කට්ටිය තමයි ඉන්නේ. අර වෙනසක් එහෙම මට හිතෙන්නේ නැහැ. අර රස්සාව අනුව ඉතින් ඒගොල්ලන්ට වැඩිය මට අර දැලක් හදාගන්න බැරි වුණාට මාළු අල්ලන්න අර මාළු වට කරලා අල්ල ගන්න එහෙම ඉතින් එයාලට වැඩි දැනීමක් තියෙනවා. ඉතින් ඒ එහෙම තමයි. ඉතින් කාලෙ ගිනියන්නේ. ඉතින් ඊට අමතරව රයිගම් එකේ රැකියාවට යනවා. මේ අම්මට ටිකක් ප්‍රශ්න තියෙන හින්දා අර අම්මා ඇඳේ හින්දා ඉතින් අම්මට ටික අවිය හීදම් කරන්න ඕනේ. පම්පස් එහෙම අඳින හින්දා මෙහෙම දැන් මේ 6 මාසෙ තුර ආර්ථික ප්‍රශ්න ආවම අභියෝග කියන්නේ ඉතින් මේ අර රයිගම් මේකේ තරහද හින්දා වැඩ නවත්තලා තිබ්බා. ඒ අවස්ථාවේ ඉතින් අර ගෙවල් වල අඩුපාඩු ඉතින් කණ්ඩ එක වේලක් කාලයක වේලක් බඩකින් මේ වගේ ඉතින් අත්දැකීම් මේ වගේ ඉතින් එහෙම තිබ්බා. ඒ ආධාර තිබ්බා තුන් පාරක්. මට ලැබුණ ආධාර ඒ ආධාර වලින් අම්මට අර මගේ රස්සාවක් මට තිබුණ නැති හින්දා අම්මට අම්මගේ අඩුපාඩු ටිකක් කරගත්තා. ගෙදර විහිදන් චුට්ටක් අර බෑනටත් යන්න බැරි අවස්ථාවට ඉතින් එයා කරනකම් හිටියේ නැහැ. අර ඒ ආධාර වලින් මමත් ගෙදර ඌමනා බඩු හේම අරගෙන ඒ විදිහට ජීවත් වෙන්නේ. අම්මා තමයි අපිට ගෙදර අඩුපාඩුකම් ඔක්කොම බලනවා. අම්මගේ රස්සාවෙන් තමයි ඉතින් ගොඩක් දේවල් කරන්නේ ගෙදර. මම බැන්දේ අවුරුදු 18. මට දැන් දුව ලොකු දුවට අවුරුදු 8යි. පොඩි එක්කිනාට මාස 7යි. පියොක් 5 දෙනා 6 දෙනාම එක ගෙදර තමයි ජීවත් වෙන්නේ. සාමාන්‍යයෙන් දුව මොල්ඩ් සූර්යානකම් වගේ තුන් මාස වගේ ඉඳලා දුව මැස්සුරු තියාගෙන ඉටිකොලෙන් වහගෙන එහෙම අරන් ගිහිල්ලා ඊට පස්සේ දැන් මොල්ඩ් සූර්යානකම් වගේ කලපු අරයි යනවා. ගෙදර කවුරුත් නැති ඉඳ මාත්‍යයි මමයි. එයාට ආසයි. එයා දන්නවා ඉතින් මට මං වගේම රස්සාව දන්නවා දැන්. එයා පොඩි කාලේ ඉඳන් අම්මා කලපු රස්සාව කරලා අපි ඉස්කෝලේ යල්ලා ඒවා දැකලා ඉතින් අම්මව දකිද්දි මටත් හිතෙනවා මාත් ඒ විදිහට මගේ දරුව දෙන්නත් එක්ක කලපු ගිහිල්ලා ශක්තියක් අම්මගේ ශක්තිය වගේ මටත් වෙන්න. මගේ අම්ම ගොඩක් අනිත් කාන්තාවන්ට ආදර්ශයක්. අපි පොඩි කාලේ ඉඳන් කලපු ගිහිල්ලා රෑ දවල්ක් නැහැ ඉතින් කලපු යනවා මගේ ඉස්කෝලේ වැඩවලට හැම දෙයකටම. ඉතින් අනිත් අයට වැඩිය ඔය හරි ශක්තිමත්. මේ ගේ දුටුට්ටක් හදාගෙන දුවගේ ළමයි දෙන්නත් ලොකු වෙනකන් ඉන්න කියලා තමයි ඉතින් බලාපොරොත්තුව තියෙන්නේ.